ටෙලිවිෂන් ටෙලිවැකිය ආරම්භ කරන්නේ ඇයි? කොතනින්ද මේක ආරම්භ කරන්නේ? ඇයි ඔබ මේ ටෙලිවිෂන් ටෙලිවැකිය කියන මාතෘකාවක් මූලික කරගනිමින් ප්‍රවෘත්ති අයිතමයක් විදිහට මේ ආරම්භ කරන්නේ? මැකියාවෙලි කිව්වා දේශපාලනය කියන්නේ බොරු කීමේ පරමාධිකාරී කලාව කියලා. හරිද? නිකන් කලාවක් නෙමෙයි ඒක පරමාධිකාරී. හරිද? කියන්නේ ඒක ටොප් එකෙම බොරු කියන්න පුළුවන් දේශපාලනඥයන්ට කියලා. දේශපාලනඥයෝ දිගින් දිගටම මේ රටට කරමින් ඉන්න බොරුව ආයි මේ කොහෙ පැලවෙනවද කියලා හිතාගන්න බැරි තරමේ මහා පට්ටපල් බේගල් මේවා ඉදමේ වාර්තා කරන්න සිද්ධ වෙලා තියෙනවා ජීවිතේ. අදත් එතනමයිනේ. අදත් මේ රට මේ දේශපාලනඥින්ගේ ප්‍රලාපත් එක්ක තමයි මේ ගමන් කරමින් තිබෙන්නේ. ඉතින් ඒ නිසා එක අවස්ථාවක මට හිතෙනවා ඇයි මෙච්චර බොරු කියන මිනිස්සුන්ට ඉඩ දීලා තියෙන්නේ කියලා. ඇයි මේ මිනිස්සුන් අපි ප්‍රශ්න කරන්න නැත්තේ කියලා අන්නා. ඒ හිතෙන්න පටන් ගත්තාම තමයි හිතන්නේ මේකට උත්තර දෙන්න ඕනේමයි කියලා. හරි. මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ ජනාධිපතිවරණය ගැනනේ. ඡන්දය ගැන කතා කරනවා. සමහරු එක එක පක්ෂ මිලදී අරගන්නවා. මම මෙතෙන් අරගෙන ඉන්නේ වෙනදට දේශපාලච්චි. ඔබේ සූදානමක් තියනවද දේශපාලනෙටින්? මං හිතුවා ඕක තමයි අහන්න හදන්නේ කියලා. ඊට මේ මං හිතන්නේ මේ අපි ඉන්න තැන දේශපාලනඥයින්ට වඩා ගෞරවණීයයි. දැන් උදාහරණයක් හිට ගත්තොත් අද අපිට වාර්තා වෙනවා සමහර දේශපාලනඥයින්ට අද මේ ගම්මකට එන්න දෙන්නේ නැහැ මිනිස්සු. අද ජනතාව විරෝධය දක්වලා එළෝන තැනට දේශපාලනඥයෝ වැටලා තියෙනවා. ඒ තරමටම ජනතාව අතර දේශපාලනඥයෝ පිළිකුල් වෙලා තියෙන්නේ. එහෙම පිළිකුල් වෙච්ච තැනකට ඇයි මේ වගේ තැනක ඉඳලා ගිහිල්ලා වැටෙන්නේ නේද? මම දේශපාලන සත්වෙක්. හැබැයි වුණාට කිසිම දවසක ප්‍රායෝගික තලයේ ඒ කියන්නේ ඔය දේවණාවේ පැත්තේ එහෙම යන්න හීනකින්වත් අදහසක් නැහැ. ලෙන්සුවක් දාගෙන කොහේ හරි බිම ඉඳගත්තත් එතනට යනවට වඩා නම්බුකාරයි. දේශපාලන අරමුණක් තෙලිවැකිය තුල තිබෙනවාද කියලා කෙනෙක්ට ඔබට ප්‍රශ්නයක් තියෙනවා. මට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් එක. ඔව් දේශපාලන අරමුණක් තියෙනවා. අපේ රටේ ජනතාවට මේ හොඳට අකුරු කියවන්න පුළුවන් ඉඩම. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ලියන්න කියන්න පුළුවන් වුණා කියලා අපි ලෝකයේ දේශපාලන හැඩතල අපේ රටේ දේශපාලන හැඩතල කියවලා නැහැ. ඒක මම දකින්නේ දේශපාලන සාක්ෂරතාවයේ දුර්වලකමක් හැටියට. ආන්ගේ දේශපාලන සාක්ෂරතාවයේ වෙනුවෙන් අරමුණුගතව ලියන එක තමයි ටෙලිවැකිය අරමුණ. සරලවම කිව්වොත් ඔබේ ජීවිතයට අද දවසේ කන්න හම්බෙන්නේ ඔබේ දරුවත් එක්ක පාන් කාලක් පාන් භාගයක් නම් එක බතක් එක එළවලුවක් එක්ක නම් කන්න හම්බෙන්නේ ඉඩමේ. ආන් ඒක ගැන කතා කරන එක, ඒක ගැන දැනුවත් කරන එක ඇයි එහෙම අපිට වෙලා තියෙන්නේ? ඒක තීරුම් ගන්න තුරාවට සටන් කරන්න ඕනේ. ටෙලිවැකිය ලියන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. කාගවත් පක්ෂයක් වෙනුවෙන් කුමන හෝ දේශපාලනඥයෙක් වෙන්නේ. හැබැයි හොඳ නම් හොඳයි, නරක නම් නරක. හොඳ නරක මිනිසුන්ගේ ලියන්න කියන්න අයිතිය තියෙනවනේ. අපිට කිසිම උමනාවක් නැහැ රටේ ජනතාව පෙළගස්වන්න අහවල් පක්ෂයට ඡන්ද දෙන්න කියලා. මෙච්චර හඬ නගන්න, මෙච්චර එහෙමනම් එඩිතරව කතා කරන්න, මේ වංචා දූෂණ පෙන්වලා දෙන්න මොකක්ද තියෙන හයිය කෙනෙක් සමහරලාවට අහන්න පුළුවන්. කවුද මාවලගේ පිටිපස්සේ ඉන්නේ? කවුද බෝ මෙහෙවන්නේ? මගේ පිටිපස්සේ මම්ම තමයි. කවුරුත් නෑ ඉඩමේ. අපි ඉපදෙන්නේ තනියම, යන්න වෙන්නේ තනියම. අපි ඉන්නේ ආයතනගතවනේ. දැන් මේ ආයතනය ඇතුලේ ප්‍රධානීන් ගන්නාවක් ඉන්නවනේ සභාපතිගේ ඉඳලා නේද? වෙන මාතෘකා පිළිබඳව සුහද කතා බහ තිබුණාට කවුරුත් අද වෙනකම් මගෙන් අහලා නෑ අද යන ටෙලිවැකිය මොකද්ද කියලා. ඔවුනු ප්‍රේක්ෂකයෝ. ඔව් කට්ටියම ප්‍රේක්ෂකයෝ. හරිද? මේ මාතෘකාව යටතේ ලිව්වොත් හොඳයි නේද කියලා. අද වෙනකන් තාම මට කවුරුත් කියලා නැහැ. ඒක කිව්වොත් කියන්නේ ඔය සෙක්ෂන් එකේ ඉන්න කට්ටිය, අපේ ළමයි ටික. ඒ හැරෙන්න ඉඩ මේ කවුරුත් පිටිපස්සේ නැහැ. මම දැනට කිසිම දේශපාලන පක්ෂයක් එක්ක මොනෑම විදිහ හෝ පෞද්ගලික ගනුදෙනුවක් නැහැ. හරිද? මේ මාවලකේ ටෙලිවැකිය තුලින් හෙලි කරන මේ හෙලි කිරීම සහ ඍජු ලෙස ප්‍රශ්න කිරීම, ඇඟිල්ල දිගු කිරීම මේ විදිහට කරන්නේ සමහර වෙලාවට එන මාවලගේට ඇරියස් එකක් තියෙන්න පුළුවන්. මෙහෙමයි මට මම සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ. හරිද? මට ඇත්තටම මේ මාධ්‍යවේදියෙක් හැටියට ඇරියස් එකක් තියෙනවා. ඊට වඩා ඇරියස් එක බරපතලයි ඊට මේ පුරවැසියෙක් හැටියට. මාධ්‍යවේදියෙක් හැටියට ගත්තොත් මේක මාර රට. මේ රට අමු අමුවේ මාධ්‍යවේදීන්ව පාරේ මරලා දාපු රට. මගේ ජීවිතයේ පෞද්ගලික අත්දැකීමත් ඒ වගේ. අද වෙනකන් දඩුවන් ලැබපු හිරේගියේ කිසි කෙනෙක් නැහැ. ඒ නින්දිත ක්‍රියාදාමය ඇතුලේ තියෙන ඇරියස් එක තියෙනවා. ඒක නෑ කියන්නේ. හැබැයි ඒක තියාගෙන මම මේක පාවිච්චි කරන්නේ නැහැ. මේ පෞද්ගලිකව පරිමහ ගන්න. මම ඒක පොදු සාධකයක් හේට අරගෙන මම කියන්නේ
ඒ කරපු හැම අපරාධයකටම දේශපාලනය ඇත්ත එක්කයි ගනුදෙනු තියෙන්නේ. ඒ ගනුදෙනුවේදී කවදා හරි දවසක ඒ උන්දලට දඬුවම් හම්බෙන්න ඕනේ කියන තැන තමයි නිරන්තරයෙන්ම හිටගන්නේ. දෙවෙනි කාරණේ ඊට වඩා වේදනාත්මකයි නෙදමේ. උදේ ඉඳලා හැන්දෑ වෙනකන් අපි මේ තාක්කල් දකින්නේ මොන සමාජයක්ද කියලා මං අහන ප්‍රශ්නේ ඒක අසාධාරණ නම් කියන්නේ. මේ රටේ මොනතරම් දුක් විඳින මිනිස්සු ඉන්නවද? වැඩි ඕනේ රටක ප්‍රධාන සාධකේ මොකද්ද? අධ්‍යාපනයේ. හරිද? අධ්‍යාපනයේ තියෙන විෂමතාවය අරන් බලන්න. ලංකාවේ පාසල් 700ක් 800ක් විතර තියෙනවා. බැසිකලි කැසිකලි පහසුකම් නැති පාසල්. පානීය ජලය නැති පාසල් කොච්චර තියෙනවද කියන්නේ? ඒක දකින්න අපිට තෙන්ට මේ රට තල්ලු කරපු මිනිස්සුත් එක්ක ඇරියස් එකක් නැත්තම් එක්කෝ අපි මන්දබුද්ධිකයි නැත්නම් අපේ හදවත නතර වෙලා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.